ලෝකයේ උසම කන්ද වුවත් එකවරම ගිල්ලා දැමීමට හැකියාව පවතින ලෝකයේ ගැඹුරුම ස්ථානයේ හෙවත් ලෝකයේ ගැඹුරුම ආගාධය වන මරියානා ආගාධය පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔයාට කියන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයා තවමත් ලෝකයේ දැනගමු අපිව subscribe කරලා නැත්තම් මේ වගේ වීඩියෝ හැමදාම වගේ බලන්න අපිව subscribe කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් ඔබට ආරාධනා කරනවා. බටහිර පැසිෆික් සාගරයේ ජපානය, පිලිපීනය සහ තායිවානය අතර ප්‍රදේශයේ තමයි මේ පෘථුවියේ ගැඹුරුම සාගර පතුල වන මරියානා ආගාධය පිහිටලා තිබෙන්නේ. මේ ආගාධයේ ගැඹුර අඩිවලින් නම් අඩි 36,000ක් විතර වෙනවා. කිලෝමීටර් වලින් බැලුවොත් නම් කිලෝමීටර් 11,000ක් විතර වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ ආගාධය මොනතරම් ගැඹුරුද කියලා කියනවා නම් මීටර් 8849ක් විතර වෙන ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද වවා ගිල්වා දැමීමට හැකියාව පවතින අතර එම කන්ද ගිල්වා දැමීමෙන් පසුවත් තවත් කිලෝමීටර් 2ක විතර ප්‍රමාණයක් ඉතුරු වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ මරියානා ආගාධයේ මුහුදේ විශාල ප්‍රදේශයක පිහිටා තිබෙන අතර අඩසඳක ආකාරයට තමයි පිහිටා තිබෙන්නේ. මේ මරියානා ආගාධයේ දිග ප්‍රමාණය දිග කිලෝමීටර් 2500ක් විතර වෙනවා. මේ දිග කොච්චරද කියනවා නම් කිලෝමීටර් 432ක් විතර උපරිම දිගක් ඇති ලංකාව වගේ පස් ගුණයකටත් වඩා දිගින් යුක්ත වෙනවා. මේ ලොව ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයේ 1875දී බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් වූ චැලෙන්ජර් කියන ගවේෂකයින් කණ්ඩායම මගින් තමයි මුලින්ම හොයාගෙන තියෙන්නේ. මේ ආගාධයේ ගැඹුර නිසාම හිරු එළිය නොවැටෙන අතර ආගාධය තුළ ඝන අන්ධකාරයක් පවතින බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ අන්ධකාරය නිසාම ශාක වර්ධනය වීමක් සිදු නොවන බව තමයි විද්‍යාඥයින් පවසන්නේ. නමුත් විවිධ මෝරන් විශේෂ කීපයක් වගේම බැරල්ලැස් ඇති මාළුන් සහ ගොළුබෙල්ලන් විශේෂයන් කීපයක්ම මේ තුළ ජීවත් වන බව සොයාගෙන තිබෙනවා. මේ ආගාධය තුළ මුහුදු මට්ටමේ සිට අඩි 27460ක පමණ දුරකින් මරියානා හඩල් ලෙසින් හඳුන්වනු ලබන ගොළුබෙල්ලන් විශේෂයක් පහුගිය දිනකදී සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. මේ තමයි මරියානා ආගාධයේ වැඩිම ඇතුළතකින් සොයා ගන්නා ලද ජීවි විශේෂය වන්නේ. සමහර විද්‍යාඥයින් අදහස් ප්‍රකාශ කරනු ලබන්නේ මේ වන විටත් සොයා ගැනීමට නොහැකි වූ හෝ අතීතයේ ජීවත් වූ ඇතැම් සතුන් මේ මරියානා ආගාධය තුළ තවමත් ජීවත්වන බවයි. මේ මරියානා ආගාධයේ ගැඹුරුම ස්ථානය චැලෙන්ජර් ඩීප් ලෙස තමයි හඳුන්වනු ලබන්නේ. ඉතින් මේ පුදුම සහගත ලෝකයේ තමන්ගේ ජීවිතය පිළිබඳවත් හිතන්නේ නැතුව මේ ස්ථානයට ගමන් කරපු මිනිස්සු පිළිබඳවත් අපිට වාර්තා වෙනවා. ඒ අතරින් මෙම ස්ථානයට මුලින්ම ගමන් කරපු පුද්ගලයින් ලෙසින් හඳුන්වනු ලබන්නේ නාවික හමුදාවේ ලුතිනන් ඩෝන් වොල්ච් සහ ස්විට්සර්ලන්තයේ සාගර විද්‍යාඥයෙකු වූ ජඩ් පිකාඩ් යන දෙදෙනයි. මොවුන් දෙදෙනා 1960 වසරේදී තමයි මුලින්ම මේ ගවේෂණය සිදුකොට තිබෙන්නේ. ඉතින් මේ තමයි මේ පුදුම සහගත පෘථුවිය තුළ ඇති ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධය පිළිබඳව තොරතුරු ටිකක්. ඉතින් මේ තොරතුරු වලට අමතරව මරියානා ආගාධය පිළිබඳව ඔබ දන්නේ මොනවද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ වීඩියෝ පිළිබඳවත් අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ලෝකයේ පිළිබඳව දැනුම ගෙනෙන තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා.